විනාශ කර තිබෙනවා මෙවර ඉස්සල්ලා දෙන්නේ ප්‍රශ්නපත්‍රයේ දෙවැනි ප්‍රශ්නපත්‍රය මේක තමයි වැදගත්ම කාරණේ විභාගයේ තියෙන ප්‍රමුඛතම කාරණේ ඒකයි වෙනදා දුන්නේ මුලින්ම පළවෙනි ප්‍රශ්නපත්‍රය දැන් මෙවර දෙන්නේ දෙවැනි ප්‍රශ්නපත්‍රය ඒ කියන්නේ ලේසි ප්‍රශ්නපත්‍රය කටපාඩම් කරලා ලියන්න පුළුවන් ප්‍රශ්නපත්‍රය මෙවර විභාගයට පෙනී සිටින දරුවන්ට විභාග ප්‍රවේශ පත්‍රයක් ලබා නොදෙන අතර ඒ අනුව ඔවුන්ටද මෙවර විශේෂ උපදෙස් කිහිපයක් නිකුත් කර තිබෙනවා ඇඩ්මිෂන් කාඩ් එකක් මෙවර වෙනම දෙන්නේ නැහැ ළමයි අතට ප්‍රවේශ පත්‍රය ළමයින්ගෙන් අස්සම් ගන්න ඕනේ අවිතර නිරීක්ෂකතුමා නිරීක්ෂකතුමිය මේක අස්සම් ගන්න ඕනේ ළමයාගෙන් විනාඩි දෙක තුනක් කාලය වැය වෙනවා ඒ කාලය වැය වීම වැළැක්වීම සඳහා ප්‍රවේශ පත්‍රය වෙනුවට විභාගය ආරම්භ කිරීමට පෙර අස්සම් කරගත යුතු නොමිනල් රෝල් එකක් නැත්නම් පැමිණීමේ ලේඛනයක් ලබා දීලා තියෙනවා. ඒ පැමිණීමේ ලේඛනේ අස්සම් කරන්න දරුවන් මතක තියාගන්න රත්තරන් දිරිපුතේ ඔබගේ විභාගයට වාඩි වුණු බවට සටහන් වෙන්නේ එතන. ඊළඟට අනිත් කාරණේ තමයි තමන්ගේ සාක්කුවේ නැත්නම් ෂර්ට් එකේ හරි ගවුමේ හරි මෙතන විභාග අංකය පෑනකින් හරියට print කරලා ගන්න පුළුවන් වඩාත් හොඳයි. අල්පිනිත් එකකින් සවි කරගෙන එන්න. මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී විභාග ශාලාධිපතිවරුන්ට හා ගුරුවරුන්ටද විශේෂ නියෝග කිහිපයක් නිකුත් කර තිබෙනවා. විභාග පරිශ්‍රයක නැත්නම් විභාග මධ්‍යස්ථානයක තියෙන විභාග ශාලා. ඒකේ ශාලා තුනක් තියෙනවා පුළුවන්. ශාලාධිපතිතුමා තුන්දෙනා ඉන්නවා. මේ තුන්දෙනා එකතු වෙලා තමන්ගේ ඔරලෝසුව එකම වෙලාවකට හදාගන්නවා. ඊට පස්සේ මේ ශාලාධිපතිතුමා තුන්දෙනා තමන්ගේ කාර්ය මණ්ඩලය වෙලාව ඒ වෙලාවටම හදන්නවා. මේ ඒ වෙලාව සකස් කිරීමත් පසුගිය විභාග ශිෂ්‍යත් විභාගයෙන් අපි ඉගෙනගත්තා. බියකින් හෝ පීඩනයකින් තොරව මෙවර ශිෂ්‍යත්වයට පෙනී සිටින ලෙස දරුවන්ගෙන් විභාග කොමසාරිස් ජෙනරාල්වරයා ඉල්ලීමක් කරනවා. ඔබ තමයි මේ රටේ තව අවුරුදු 15කින් 20කින් රට බාර ගන්න ඉන්න තරුණ පරම්පරාව. ඒ නිසා ඔබ නිර්භීතව බයක් සැකක් නැතුව මේ විභාගයට ඉතාම හොඳින් ශක්තිමත් ලෙස ධෛර්යවත් ලෙස මුහුණ දෙන්න. ඔබ ලකුණු ඉහළින් ගත්ත ප්‍රශ්නයක් නෑ අඩුවෙන් ගත්ත ප්‍රශ්නයක් නෑ අම්මල දාත්‍රඩේ කියන්නේ.